ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ 8 වන රාශිය ලග්නාධිපති කුජ ග්‍රහය. එහෙම නැත්නම් අඟහරු ග්‍රහය වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නේ ආයුබෝවන්. ඉතින් මේ 2024 ඔක්තෝබර් මාසයේ වෘශ්චික ලග්න හිමියර කොහොමද අපි කතා කරමු. මූලික වශයෙන් මුලින්ම මේ කේන් සටහන් තුළ මේ තත්කාලයේ ඔබගේ ග්‍රහ පීඨීම් ගැන විශේෂයෙන්ම කතා කරොත් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා 8 වෙනි භාවය තුළ තැන්පත් වෙලායි තමයි මේ මාසය ආරම්භ කරන්නේ. ඉතින් ඒත් එක්කම ශනි ග්‍රහය ඔබගේ 4 වෙනි භාවයේ වක්‍රව ගමන් කරද්දී රාහු ඔබගේ 5 වෙනි භාවය තුළ ගමන් කරනවා. ගුරු ඔබගේ 7 වැන්න ඉද්දී බුද රවි කේතු සංයෝගය ඔබගේ 11 වැන්න තුළ ක්‍රියාත්මක වෙමින් සිකුරු ඔබගේ 12 වැන්නේ සක්ෂේෂ්ඨව ගමන් කරනවා. මේ තත්ත්වයන් තුළ කොහොම වේවිද මේ මාසය තුළ ඔබගේ හැසිරීම් රටාව ඔබගේ යම්කිසි ගැන වෘශ්චික ලග්නයේ පොදු පලාපල කතනයක් ගැන කතා කරොත් මුලින්ම අපි කතා කරමු මේ රැකී රක්ෂා ව්‍යාපාර ආදායම් මාර්ග ලැබීම් කියන තත්ත්වයන් තුළ ධනය සම්බන්ධ කාරණා තුළ කොහොම වේවිද කියලා. විශේෂ වශයෙන්ම මේ කාලේ ඔබට ඔබේ රැකියාවට ඔබගේ ආදායම් මාර්ගයට ඔබේ ව්‍යාපාරයට උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. උසස් අයගෙන් බලවත් අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් වගේම අර ඔබට මේ කාල සීම තුළ ළඟින් ඉන්න අය ඇත්තටම ඔබගේ දියුණුව තකා කටයුතු කරන මොන නොගැලපීම් මොන අදහස් වශයෙන් නොගැලපීම් තියෙන්න පුළුවන් පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන් ඔය කුමන තත්ත්ව තිබ්බත් මේ වෙලාවේ ඔබට අර උපරිමයෙන්ම සියලු දේ අමතක කරලා සහාය දෙන්න ඔබ ළඟින් ඉන්න අය පෙළඹෙනවා. ඒ නිසා ඔය රැකී රක්ෂා කටයුතු තුළ උසස් වීම් සෑහෙන දුරට ලැබෙන කාල පරිච්ඡේදයක් වගේම ඒ ලැබෙන උසස් වීම් තුළ
ඔබට මනා ජනප්‍රියත්වයක් ලැබෙන කාල පරිච්ඡේදය. ඒක නිසාවෙන්ම මේ කාල සීමා තුළ අර ඔබ කරන කටයුතු තුළ අනිත්‍යගේ සහය වගේම මේ කරන කටයුතු කැපී පෙනෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ව්‍යාපාර කරනටත් එමය. ව්‍යාපාර තුලත් එන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඉන්න ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළම අයගෙන් උසස් අයගෙන් ඔබට සහය උපදෙස් නැත්තම් මූල්‍යමය වශයෙන් සහය ලැබෙන කාල පරිච්ඡේදයක්. මේ වෙලාවේ බලාපොරොත්තු වෙන මොකක් හරි මුදලක් ණයක් ගන්න වෙන්න පුළුවන්. මොකක් හරි නැත්තම් ලැබිය යුතු මුදලක් නැත්නම් ඉඩමක් කඩම වාහනයක් මොකක් හරි දෙයක් විකුණා ගන්න කොටස් විකුණන්න මේ කාලේ බලාපොරොත්තු වෙන ඔන්න ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්නත් හැකියාව පවතිනවා. වගේම යන එන තැන උපරිමයෙන්ම පිළිගැනීම ලැබෙනවා. ඒක නිසා ඔය රැකී රක්ෂා කටයුතු කරන පුෂ්‍යකලක් හිමියන්ට මේ කාල සීමා තුළ ඔබ මූලිකත්වය ගෙනලා යම්කිසි ආකාර ආයතනයේ වැඩ කටයුත්තක් කරද්දී ඔබ යම්කිසි ආයතන නියෝජනය කරමින් යන ගමන් බිමන් තියෙනවනම් ඒ දේ තුළ සාර්ථකත්වයක් වෙනවා. ඔබ ගිහිල්ලා ක්ලයින්ට් කෙනෙක් හම්බෙනවා නැත්නම් මොකක් හෝ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට ව්‍යාපෘතියකට සම්බන්ධ කාරණාවකට යනවා ඔබ ආයතන නියෝජනය කරමින්. ඔය කුමන තත්ත්වයන් තුළ ගියත් ඔබට මේ කාල සීමා තුළ ඒ ඔබේ ආකර්ෂණීය භාවය නිසා මේ කාලය ඔබට ඒ සියලු දේ සාර්ථක කරගන්න හැකියාව පා දෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔන්න ව්‍යාපාර හෝ රැකියා කරන අයට ඒ ව්‍යාපාරය හෝ රැකියාව පදනම් කරගෙන විදේශගත වෙන්නත් ප්‍රබල හැකියාවක් පවතින කාල සීමාවක්. මේ කාල පරිච්ඡේදය තුළ ලෞකික දියුණුව සෑහෙන දුරට ඔන්න වෘශ්චික ලග්න හිමියන් ලැබෙන සතුටුදායක කාල සීමාවක්. ඒ වගේම මේ කාලේ ටිකක් ආකර්ෂණීය භාවය වැඩි වෙන කාලයක්, ටිකක් හිතට ටිකක් සතුට සැනසීම ගෙනෙන කාල සීමාවක්. ඒ වගේම තරමදුරට අර ඔබගේ අංගපසක කියන්නේ ශරීරය පවා යම්කිසි ආකාරයෙන් පිරිමියානම් කඩවසම් කාන්තාවන් නම් අර යම්කිසි ආකාරයෙන් ආකර්ෂණීය භාවයක් තුළ සිහින් සිරුරක් අන්න ඒ වගේ නිරෝගී තත්ත්වයක් ලැබෙන කාල පරිච්ඡේදය. තව පැත්තකින් කතා කරපුවාම මේ කාලය ඔබට මේ වස්තුව හා සම්පත් ලැබෙන කාලයක්. ඒ කියන්නේ අර ඔබ බලාපොරොත්තු වුණු දේ නැත්තම් දැන් ඔබ ව්‍යාපාර තුළ සාර්ථකත්ව ලැබෙනවා, රැකිරක්ෂා තුළ සාර්ථකත්ව ලැබෙනවා, ඒව පදනම් කරගෙන යම්කිසි ආකාර සැප සම්පත් භුක්ති විඳින ලැබෙන කාලයක්. ඒක නිසා මේ කාලේ සුවපහසුවෙන් කටයුතු කරන මීට කලින් නොඉඳි සැප සම්පත් විඳින්න ලැබෙන කාල සීමාවක්. ඉතින් ඔය රැකිරක්ෂා නොමැතිව හිටපු වෘශ්චික ලග්න හිමියන්ට ඔන්න උත්සාහ කරන්න අලුත් රැකිරක්ෂා යහපත් රැකිරක්ෂා ලැබෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ වගේම දැන් මේ රැකියාවල් කරන ගමන් රැකියාවෙන් මාරු වෙන ටිකක් ඉඳලා ඉහළ රැකියාවට යන බලාපොරොත්තු වුණා නම් ඔන්න වෘශ්චික ලග්න හිමියෝ මෙන්න මේ කාල සීමාව තුළ උත්සාහ කරන්න ඔබට තියෙන රැකියාවට වඩා උසස් රැකියාවක් නියත වශයෙන්ම ලැබෙන කාල පරිච්ඡේදයක් මේ ඔක්තෝබර් මාසේ විශේෂයෙන් මේ මුල් භාගයේ. ඒ මුල් භාගය තුළ උත්සාහ කරන්න කාලය අපතේ යවන්න එපා. නැත්තම් පසුතැවිලි ඉඩ දෙනවා. ඊට පස්සේ කීතයි ඔන්න ගියේ දැන් මේ නිසියලට උත්සාහ කරේ නැහැ. පස්සේගෙන අපරාධය ට්‍රයි කරා නම් අතන හොඳ රස්සාවක් තිබිලානේ. මම පොඩ්ඩක් ප්‍රමාද වුණානේ. අන්න ඒ හින්දා ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන නිසාවෙන්ම මේ මාසේ මුලින්දම දැන් මේක අහද්දි දැන් තාම මාසේ උදා වෙලා නැන්නේ සමහර අය. සමහර අය අහද්දි ප්‍රමාද වෙලා තියෙන්න පුළුවන්. නමුත් බහුතරයක් අහද්දි එහෙම වෙලා නැහැනේ. එහෙනම් ඔබ උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන් මුල් දින 4-5 ඇතුළත ඔන්න අලුත් රැකියාවන් සඳහා ආයුධම් කරන්න, ඔබ බලාපොරොත්තු රැකියාව සඳහා ආයුධම් කරන්න, ඒ දේ තුළ ඉතා විශිෂ්ට අන්දමින් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ප්‍රබල හැකියාවක් ලැබෙන වෘශ්චික ලග්න හිමි ඔබට. ඒක නිසාවෙන්ම උත්සාහ දරන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔබ වෙළඳ ව්‍යාපාර කරන යහපත් ලෙස වෙළඳ ව්‍යාපාර කරන අය, ඒ කියන්නේ ඔබේ ව්‍යාපාර තුළ හොඳ ව්‍යාපාර පරාසයක් ගොඩනගෙන කාලය. ඒ කියන්නේ ඔබ දැන් සීමා වෙලා තිබිච්ච සීමා ඔබ මං හිතන ඔබ ව්‍යාපාරය කළේ ඔබ අපි එක උදාහරණයක් ගමුකෝ. ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරනවා ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම. ඔන්න ඔබ ඒ කරන්නේ එක සීමාවකට. ඔන්න දැන් ඒ සීමාව වපසරිය වැඩි කරගන්න දීප ව්‍යාප්ත කරගන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඒ තත්ත්වයට හොඳම කාල පරිච්ඡේදය තමයි ඔක්තෝබර් මාසේ උදා වෙන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට ගොඩක් යහපත කියන්න පුළුවන් මාසයක්. මේක ඉතාමත් ප්‍රබලාන්තමේ නොවැම්බර් මාසය දක්වාම පෙන්눔 කරනවා. ඒ නිසා මේ කාලේ ඒ දැන් සමහරට පුද්ගලිකයන් සටහන්තුළු පිළිම් එක මේවල තියෙන සුභකාරී තත්ත්වයන් අඩු වෙන්න පුළුවන්. සමහරට මිටතර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිම ආකාරයෙන් තමන්ට හැකි පමණින් විදේශගත ලයින් වල පුළුවන් පිරිත් අහන්න විතර ඒත් ඇති. තමන්ට හැකි පමණින් අනිවාර්යෙන් පුරුද්දක් වශයෙන් මේව දේවල් කරන්න. එහෙම වුණොත් මේ කියන සුභ ප්‍රතිඵල 100%ක් අත් කරගන්න ඉතාමත් සුවිශේෂී මාසය. මොකද මේ මාසෙ මග අරගත්තොත් අපරාධේ. මං කියේ ප්‍රමාදයේ පසුතැවීමට හේතු වෙයි. ඒ නිසා උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබ තුළ වෙනස්කම් ඇති වෙනවා. කියන්නේ ඔබට සිතිවිලි තුළ ඔබ සැලසුම් කරන් ගිය මාර්ගයේ පොඩි වෙනසක්, පොඩි නෙමෙයි සමහරට ප්‍රබල වෙනසක් ඇති වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ වෙනස් වීම ඔබට සාර්ථකත්වය දෙනවා. එහෙනම් ඔබ කරගෙන ව්‍යාපාරයේ පුංචි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ එන රැකියාව වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් රැකියාව ව්‍යාපාරය කරන ගමන් තවත් වෙනත්
අදහසක්කාවන මොකරි ආදායම් මාර්ග සලසාගන්න මෙන්න මේ කාලේ අතිශයම යහපත් ඒවා අතිශයම සාර්ථකන කාල පරිච්ඡේදය නිසා මේ ඉබේම වෙනස් වෙන සුළු භාවය ඔබ යහපත ලෙස යොදාගන්න මේ කාලේ වන ඔබගේ සැලසුම් දියත් කරන්න ඔබට සාර්ථකත්වය නිතර ලැබෙන කාලයක්. හැබැයි තවත් විශේෂයෙන් මේ වෘශ්චික ලග්නෙමින් කියන්න ඕන මේ එක තැන ඉඳන් කරන රැකියාවලට වඩා සාමාන්‍යයෙන් තැන් තැන්වල විටෙන් විට යන රැකියාවල් කරන අය ඉන්නේ. ඒක එක විදේශගත වෙන්න පුළුවන්, විදේශගත ව්‍යාපාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා කරන ව්‍යාපාර වෙන්න පුළුවන්, නැත්නම් ඔබ කරන රැකියාව තුළත් යම්කිසි ආකාරයකින් ඔය තැන් තැන්වල ගිහිල්ලා රැකියා කරන අයට අති ප්‍රබල ලාභත් වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඒ වගේ රැකියාවල් කරන අයත් මේ කාල සීමාවත තව උත්සාහය උනන්දු වැඩි කරගන්න ඔබට උපරිම ආකාරයේ ව්‍යාපාර වලින් වගේම රැකියාවෙන් ලාභ ඇතිවෙන්න හැකියාව පවතින වගේම ඒ කටයුතුට උසස් ආකාරයේ සහයක් මිත්‍රයන්ගෙන් වගේම හිතවතුන්ගෙන් වගේම ලැබෙන කාල පරිච්ඡේදය. මේ කාල සීමාව තුළ අර ඔබට ගෞරවනාම නම්බුලම් බලාපොරොත්තු හිටෙන, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් උසස් වීම සිදු වෙනවා නම් රැකියාව තුළ යම්කිසි තනතුරෙන් ඉහළට යෑමක් බලාපොරොත්තු වෙන හිටෙන ඒක වෙනවා. ඒ වගේම ඔය සමාජ සේවා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු කරන අය නම්බුනාම ගෞරවනාම ඔය සල්ලි දීලා ගන්න ඒවා නෙමෙයි. හැබැයි අර යහපත් ලෙස ඔබේ යම්කිසි සේවය යගේම ඉලක් වෙලා දෙන අන්න ඒ වගේ උසස් නාම ලැබෙන කාලයක් වගේම ඔය ඔබ ප්‍රදේශයේ කියන්නේ ඔබ එකතු වෙලා කරන කරද ව්‍යාපාර නම් ඒ ව්‍යාපාරිකයන්ගේ හමුවන්වල නැත්නම් ඒ ව්‍යාපාර තුළ මේ ඒ ගමේ නගරයේ සමිති සමාගම්වල මූලිකත්වය ලැබෙන කාල පරිච්ඡේදය. මේ කාල සීමාව තුළ යම්කිසි ආකාරයෙන් සමාජ සේවා කටයුතු කරන අයට ඔන්න දැන් පන්සලේ අපි ගම්මු දායක සභාවේ වුණත් ඔන්න ඉහළ පුටුව ලැබෙන කාල පරිච්ඡේදය. නැත්තම් ඒක උදාහරණයක් යම්කිසි ව්‍යාපාරික සංගම්වල මුල් පුටු ලැබෙන කාල සීමාව. අන්න ඒ තත්ත්වයන් තුළත් උසස්සීම් ගෞරවනාම නම්බුනාම බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදය තමයි වෘශ්චික ලග්න හිමියන් තුළ ක්‍රියාත්මක වෙන්නේ. මේ කාලය ඉතා විශේෂයි. ඔය සමාජ සේවා දේශපාලන කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන්ටත් මේ නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ මම මේ කතා කරන්නේ ඔක්තෝබර් මාසයේ පමණක් නෙමෙයි නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ඉතා සුවිශේෂී ජයග්‍රහණත් කරගන්න හැකියාව ලැබෙනවා. වගේම ඔබ තත්ත්වෙන් උසස් වෙනවා, ඔබ කැපී පෙනෙනවා, ජනප්‍රියත්වයේ ආකර්ෂණය ඔබට ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ කාලේ මහජනයා අතර කරන කටයුතු තුළත් ඔන්න ඔබට කැපී පෙනෙන එක මහජනයා සම්බන්ධ වෙලා ව්‍යාපාර කරනටත් එහෙමයි. ඔය විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිනිස්සු වැඩිපුර භාවිතා කරන, ඒ කියන්නේ අර සමාජ මට්ටම් තුළ ආර්ථික මට්ටම් තුළ උප්පත් පෝසත් මධ්‍යම පන්තිය අන්න ඒ සියලු පන්ති නියෝජනය වෙමින් තියෙන ව්‍යාපාරදින් හාල් අවශ්‍යයි හැමෝටම. අන්න ඒ වගේ එක උදාහරණයක් විතරයි කිව්වේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අන්න ඒ හැමෝම නියෝජනය වෙන ව්‍යාපාර කරන අයට මේ කාලේ ප්‍රබල ආර්ථික ලාභ අපේක්ෂාවන් පරමාර්ථ ඔන්න ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා වෘශ්චික ලග්න හිමිනේ. ඔබට මේ කාල පරිච්ඡේදය තවත් විශේෂ කාරණාවක් තියෙනවා පොඩ්ඩක්. හැබැයි මේ කාලේ අර අයහපත් විදිහේ දේවල් රහසිගතව කරන්නත් පෙළඹෙනවා. අර ලැබෙන ජනප්‍රියත්වය ලැබෙන ප්‍රසිද්ධිය පාවිච්චි කරමින් පොඩි පොඩි වැරදි දේ තුළ පැටලෙන. ඒක මම කියන්නේ කොයි පැත්තද කියලා. සමහරක් වෙලාවට දැන් පිළිගැනීම ලැබෙද්දි ඔබට නොයෙකුත් විදිහ අය ලඟ වෙනවා. එතකොට පුංචි පුංචි ඔය යම්කිසි නීත්‍යානුකූල නොවන ගනුදෙනු ඒ වගේ දේවල් කරන්න පෙළඹෙනවා. නැත්තම් දැන් ඔය යම්කිසි ආකාරයකින් කාන්තා පිරිමි පාර්ශ්වයන් සියලු දෙනාම එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර ඔය ඇති කරගන්නා සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඔය කුමර තත්ත්වයන් තුළ එහෙමින් අර යටින් එන ගනුදෙනු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්ට චුට්ටක් පෙළඹෙනවා. හැබැයි ඒ දේ පොඩ්ඩක් යහපත් ලෙස නොකර ඉන්න වග බලාගන්න. මොකද හේතුව මේ ලැබෙන යහපත ඉදිරියට භුක්ති විඳින නැත්තම් ඇත්තටම ගොඩාක් දුරට ඔබට හානි කර දේවල් සිදුවේ හැකි. අර ඔබ ගන්නා නම යහපත් ප්‍රතිරූපයට මේ මාසේ නැතත් මේ කරන දේ තුළ ඉදිරියේදී ගැටලු මතුවෙන පුළුවන්. මොකද නොවැම්බර් 15 පස්සේ කාල සීමාව ගැන අපි කතා කරේ නෑනේ තාම. එතකොට දැන් මේ කියන දේවල් තුළ තියෙන ඒ ප්‍රසිද්ධි ආකර්ෂණය නොවැම්බර් 15 දක්වා තුළ තියෙනවා. හැබැයි පොඩි හෝ පසුබෑමක් වුණ ගම මේ කාල සීමා තුළ කරන වැරදි අඩුපාඩු ඉලිප්පිලා පේන ඉඩකට පදන නිසා මම මේ ගොඩාක් ඉදිරිය ගැන හිතලා ඔබට කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ වගේ වැරදි ක්‍රියාකාරකම් වල වැරදි තීන්දුව తీරන වලින් බැහැර වෙනවනම් ඉතාමත්ම යහපත්. මේ කාල සීමා තුළ විශේෂයෙන් මේ ඇස් එහෙම පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න මේ ඇස් සම්බන්ධයෙන් අනතුරුකාරී තත්ත්වයන් ඇහැට හානි කරන දේවල් සිදුවිය හැකි නිසා අක්ෂි සම්බන්ධ මොකද මේ රැකියා කරන්නට විශේෂම කිව්ව රැකියා කරන් යද්දී කරන ඔබ රැකියා කරන ස්වභාවය අනුව කුමන හෝ තත්ත්වයන් තුළ ඇහැට හානි වෙන දේවල් ඇස්වලට හානි වෙන දේවල් සිදුවිය හැකි. ඒ වගේම මේ කාලේ ටිකක් වියදන්නන් ටිකක් තද වෙනවා. විශේෂයෙන්ම මේ මාසේ මුල් දින 10 15 ටිකක් ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න. මොකද හේතුව අර මං කිව්වේ වැරදි ක්‍රියාකාරකම් වලට යොමු වීම තුළ අනවශ්‍ය වියදම් ඔබට නොදැනෙන්නත් සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි මේ කාලේ වැඩි වශයෙන් අර කුමන හෝ තත්ත්වයන් තුළ ඒ අසුභකාරී තත්ත්වය අර මං කියපු දේ තුළ අර සැඟවිලා තිබ්බත්
ඔබ බුද්ධියෙන් කටයුතු කළොත් ඇත්තටම මේ තත්ත්වය අනිත් පැත්තට හරවාගන්නත් හැකියාව දෙනවා. ඔබ යම්කිසි ආකාරයකින් අර ගොඩාක් අය ආකර්ෂණය පෙන්නුම් කරන නිසාවෙන්ම අර වැරදි පාරවලින් යන්න අවශ්‍ය නැහැ. ඔබව ඒ ඔබට අවශ්‍ය කරන දේ නිසි වෙලාවට ලැබෙන්න හැමෝම කටයුතු කරනවා. ඒ නිසා කොහෙන්ම කලබල වෙන්න එපා. මේ කාලපරිච්ඡේද තුළ වැරදි දේවල් කරන්න යන්නත් එපා. පෞල් ජීවිතය කුටුම්බ ජීවිතය ගත්තොත් මේ කාල සීමාව තුළ පෞල් ජීවිතය කුටුම්බ ජීවිතය තුළත් ඔබ කටයුතු කරන් යද්දි චුට්ටක් පෞලෙන් පරිබාහිරව කටයුතු කරන කාලයක්. ඒ නිසාවෙන්ම චුට්ටක් මේ පෞලෙන් ඈත් වෙනවා මේ කාලේ. හැබැයි ඒ දේ තුළ ඈත් වුණා කියලා මේක මේ අර පෞල්ලේ කටයුතු තුළ දිසෝහෝ වේවා පෞලේ අයට තියෙන යම්කිසි ආකාරයේ ලෙන්ගතුකම යම්කිසි ආකාරයෙන් තියෙන ආදරය එතරම් පණදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මම ඔබට අර රැකිරක්ෂාවල තියෙන තත්ත්වයක් එක්ක පොඩි දෙයක් කියලා පටන් ගත්තේ. අර වැඩිපුර ආකර්ෂණය වගේ ලැබෙනවා ගෑනු පිණු දෙපාර්ශ්වයත් එක්කම ගනුදෙනු කරන සිද්ධ වෙනවා. ඒව හේතු කරන සම්බන්ධතා වැරදි දෙස ගොඩනගෙන ඉඩකට පවතිනවා. අන්න ඒවා මේ කාල සීමතුළු පෞද්ගලික බලපෑමක් ඇති නොවේවි. හැබැයි ඔබ මේ කාලේ එහෙම වැරදක් කරොත් ඉදිරියේදී ගැටලුවක් නෙමෙයි. බය කරන්නේ නෙමෙයි කියන්නේ. හැබැයි මේවා නම් බය වුණත් කමක් නැහැ. වැරදි නොකර ඉන්න වග බලාගෙන මොකද හොඳ කාලයක් තියදී ඒකේ උපරිම හොඳ ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. නරක දේවල් කරලා පසු කාලිනව පසුතැවෙන්න ඉස්ත මේ කටයුතු කාරණා සිද්ධ කරන්න යන්න එපා. අනිත් පැත්තෙන් මේ කාලේ විශේෂයෙන්ම මව්පාර්ශ්වයේ ඥාතීන්ගෙන් ඔබට විශේෂයෙන්ම මව්පාර්ශ්වයේ ඥාති කාන්තා පාර්ශ්වයන්ගෙන් ඔය මව්පාර්ශ්වයේ ඉන්න නැන්දලා පුංචි අම්මලා ලොකු අම්මලා ආච්චිලා ඒ වගේ එන්නේ කාන්තා පාර්ශ්වයන්ගෙන් ලොකු උදව් උපකාර ලැබෙන සමහරක් වෙලාවට ඔවුන් සතු දේපලක් ඔවුන් සතු ධනයක් ඔබට දෙන්න මේ කාල සීමා තුළ ඔවුන් තීරණය කරන ඔවුන් ගොඩාක් ඔබට යම්කිසි ආකාරයකින් ආර්ථිකමය වාසි සලසන තත්ත්වයක් පෙන්නුම් කරනවා මේ කාල පරිච්ඡේද තුළ. ඒ නිසා ඒ දේ තුළත් ඔන්න ලැබීම් ප්‍රබල අන්දමින් පෙන්නුම් කරනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ මේ ආදර සම්බන්ධතා පවත්තන් යන අය වුණත් මේ කාලේ සාමාන්‍ය පරිදි ආදර සම්බන්ධතා පවත්වන නමුත් ඔබේ ආදර සම්බන්ධතාවයට ආදරයට දෙන දෙන කාලය පොඩ්ඩක් අඩුයි. අර වෙන තරම් අර කාලයක් අරන් ආදරය කරන්න ඔවුන් එක්ක කතා බහ කරන්න ආදරය කරන්න ආදරේ විඳින්න හැකියාව ටිකක් අඩු වෙනවා. ඒක නිසා ටිකක් හිතේ දුක ඔබටත් ඒ ඔබේ ආදරවන්තය ආදරවන්තයටත් දැනෙන කාලය ඒ හැතුළු සුළු 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 ඔය වචන හුමාරුකම් වෙන්න පුළුවන්. හැබැයි දෙන්න කතා කරලා ඒ දේවල් විසඳාගත හැකි. ඒක නිසා ඒවට ලොකුවට කලබල විය යුතු නෑ. ඒ නිසා තමන්ට හැකි වෙලාවක් හැකි පමණින් උපරිමෙන් මේ ආදර දෙන්න ආදරය එතකම් වැදගත් නම් හැබැයි අලුතෙන් සම්බන්ධතා ඇති කරගන්න දේවල් නම් ගොඩක් ක්ෂණික බැඳි මේ දේවල් තුළ පැවැත්ම හරි අඩුයි. අර කලින් පවත්තන් අවවාද සම්බන්ධතා තුළ ඔහොම ගියාට අලුතෙන් ඇති කරගන්න බැඳීම් ගැන ඔබ එච්චරම් බුද්ධිමත් නැහැ. සමහරක් වෙලාවට අර ඒ වෙලේ ඇතිච්ච ආකර්ෂණයට ඒ වෙලේ හැඟීමට සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ගැළපෙනවද නොගැළපෙනවද කියන එක හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා ඔන්න දවසක් දෙකක් සතියක් යද්දී නොගැලපීම් වැඩිපුර පේන්න ගන්නවා. අන්න ඒ තැන්වලදී සමහරක් වෙලාවට ඒවා කරනවා. හැබැයි අන්න ඔබ ඒවා තුළ නුසුසු දේවල් කරලා තිබොත් ඒ කැඩීම් බිඳින් එක්ක ඔබව අපහාසයට ලක්කරන ඔබට යම් කිසි ආකාරයකින් නමට කැලලක් ඇති කරන්නත් ඒ ආදර සම්බන්ධතා හේතු කාරණා වෙන ඉදිකාපත්‍රය නිසා මම කියකි ආදරෙද උනට වඩා රාගයට බර වෙන්න උනට වඩා හැඟීම් වලට වහල් වෙන්න යන්න එපා. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම ෂණිකයෙන් ඇති වෙන බැඳීම් නිසා ගැටලු ඇති නිරකට පාතන නිසා අලුතින් ආදර සම්බන්ධතා ආරම්භ කරන හදිස්සියේ ඔය දැන් අද හම්බුණා හෙට ආදරය සම්බන්ධය පටන් ගන්න නෙමෙයි පොඩ ආශ්‍රය කරලා දෙන්න හඳුනාගෙන ඒ දේවල් කරලා කමක් නැහැ. මේ කාලේ ඉක්මන් ආදර සම්බන්ධතල යන්න එපා. ඒ වගේම මේ කාලේ ඉක්මන් විවාහයන් සඳහා පෙළඹෙන කාල පරිච්ඡේදය ඔන්න විවාහයන් මේ වෙලේ ස්ථිර වෙනවා ඉක්මනින් සිද්ධ වෙනවා. අන්න ඒ දේවල් තුලත් ගැටලු වෙනවා. පස්සේ තමයි හඳුනා ගන්න වෙන්නේ එකට ඉදදී නොගැලපීම් වැඩිපුර මතු වෙනවා. ඒව හේතුවෙන් අර්බුද ඇති වෙනවා. ඒ නිසා මේ වෙලায় විවාහයටත් ඉක්මන් වෙන්න යන්න එපා. මේ නොවැම්බර් 15 පහ වෙනකන් තවම වශයෙන් හැබැයි හොඳම තත්ත්වය තමයි ලබන වසර දක්වා පොඩ ඉවසීමෙන් ඉන්න එක. මේ කාල සීමාව තුළ විවාහන්නේ එහෙම ඔය ස්ථිර වෙන කාලයක් විවාහට දින තීන්දුව වෙන කාල පරිච්ඡේදයක්. ඒ සඳහා ඔය එහෙම මෙහෙන් අර සැලසුම් කරගෙන කටයුතු කරගන්න යන කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ පැත්ත හොඳයි. හැබැයි හදිස්සි විවාහයන් සඳහා යොමු නොවි ඉන්න තාක් යහපත් වෙනවා. ඒ වගේම විවාහ විච්ඡේද දරුවන් පිණිස ගැනීම බලාපොරොත්තු වුණා නම් මේ තත්ත්වයන් තුළ චුට්ටක් ඒ කටයුතු චුට්ට ප්‍රමාද වෙන තත්ත්වයන් නම් පෙන්වුම් කරන විශේෂයෙන් මේ මාසේ මැද භාගය දක්වා. එයින් පසුව ඒ සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරු ගැබ ප්‍රවේශම් කරන්න වග බලා ගන්න මොන පොඩි පොඩි අනතුරු නැත්නම් ඔබේ ශරීරය තුළ උෂ්ණභාවය වැඩි වීම නැත්නම් ආහාර විෂ වීම තුළ ඔය දරු ගැබට හානි කර දේවල් සිදු විය හැකි. ඒ නිසා ආහාර පාන ගද්දී ගොඩක් උෂ්ණ ආහාර නොගැනින තරමට මේ ගැබිනි මවුරු වෘෂික ලග්නෙමි පොඩ්ඩක් වග බලා ගන්නවා. යහපත් මේ බය කරන්න නෙමෙයි මානසික වට්ටන්න නෙමෙයි කියන්නේ ඒ දේවල් තුලින් ප්‍රවේශම් වෙන්න. ඒකයි කියන්නේ. ඒතර දැන් ඔබ මේ වෙලාවේ උෂ්ණ අධික ආහාර නොගෙන ඉන්නවා නම් ඒවා ඒ සම්බන්ධ කාරණා නොකර ඉන්නවා නම් යහපත්. පුළුවන් තරම් මේ කාල පරිච්ඡේද තුල අර සැහැල්ලු ආහාර පමණක් ගන්න. ඔය ගැබිනි වෘෂික ලග්නෙමි වග බලා ගන්න. නැතුව වෙන ගැටලුවක් නැහැ.
මේ කාල සීමාව තුළ. හැබැයි මේ කාල පරිච්ඡේද වල විශේෂයෙන්ම ඔය ප්‍රේම සම්බන්ධතා පවත්වන අය නම් එක සම්බන්ධතාවයකින් සායනපත් නොවි කීපයක් රහසේ ප්‍රේම සම්බන්ධතා පවත්වන අයත් ඉඩකඩ පවතිනවා. ඒක තුන්දර මත දැනන්නේ ඒවත් පසුව ඔබට ගැටළු මතුවේ. යහපත් අර ඔබ ස්ථිරව පවත්වන ප්‍රේම සම්බන්ධතාවයට ඔබේ විවාහ ජීවිතයට දැන් සමහර විවාහ අයත් මේ සම්බන්ධතා ඇති කරගන්න ඉඩ තියෙනවා. අන්න ඒවට ඉදිරියේදී හානි පමුණුවන්න ඔබේ යහපත් ජීවිතය කඩාකප්පල් කරන්න පස්සේ හේතු කාරණා දෙන නිසා ඔය රහසේ තියෙන බැඳීම් වල පොඩි ගැටලුවක් තියෙනවා. ඒක හොඳට මතක තබාගත යුතුමයි. මේ කාල සීමා තුළ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් හදිස්සිය විවාහ වෙන අයට යම්කිසි ආකාර විවාහය සම්බන්ධයෙන් ලැබීම් තියෙනවා. මේ කාල සීමා තුළ ධනය ලැබීම්, විවාහය ගැන පාර්ශ්වයෙන් ලැබීම් තියෙනවා. හැබැයි අර මං කිව්වේ හදිස්සි විවාහ තුළ අර නොගැලපීම් තියෙනවා. කොච්චර සල්ලි හම්බුණත් වැඩක් නැහැ නොගැලපීම් නිසා. අන්න ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඒක ඇල්ල නොකිව්වොත් ගැටලුවක් වෙන නිසා හදිස්සි විවාහයන් තුළ. හැබැයි මේ හදිස්සි නොවුනත් මේ කාලේ විස්තිරණ විවාහයන් තුළත් තමන් ඒ සහකාරයා සහකාරිය ටිකක් තත්ත්වෙන් උසස් මිල මුදල් අතින් උසස් ධනයෙන් වැති අය ඒ දේ තුළ ඔබට ඒ ධනය උරුම වීමක් පෙන්නුම් කරනවා මේ කාල සීමාව තුළත්. එතකොට මේ කාලේ විශේෂයෙන් මේ අධ්‍යාපන ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් තරමද්දුරට අර අධ්‍යාපන කටයුතු තුළ සාමාන්‍ය පරිදි කටයුතු කරන් යනවා. හැබැයි ඔබ එකක් ස්ථීරව කරයි යන්නේ. සමහරක් වෙලාවට අධ්‍යාපන එක දිගට නම් මම පාඩම් කරන්න පටන් ගන්න කියලා කරයි යනවා, එපා වෙනවා, ඒක අතාරිනවා. ඊට පස්සේ ආයෙ කාලෙකින් නැහැ. අන්න ඔය වගේ තත්ත්වෙන් තුළ අධ්‍යාපන උත්සාහය උනන්දුව පොඩ්ඩක් අඩු වෙනවා. ස්ථීරත්වයෙන් ඒ ඌමනාව උනන්දුව පවත් අයන්නේ. ඒ නිසා මේ කාලේ අධ්‍යාපන තුළ යන්තාදුර ජයග්‍රහණ අත්වන කාලයක්. හැබැයි ජයග්‍රහණ ඊට වඩා අත්කර ගන්න හැකියාව තිබ්බා. අපි කියමුකෝ විභාගයේ ප්‍රතිඵලය අර හොඳම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම දීදී මධ්‍යස්ථ ප්‍රතිඵලයක් ගන්න. කොහොම හරි විභාගය සමත් වෙනවා. හැබැයි මධ්‍යස්ථ ප්‍රතිඵලයක් කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයන්. ඒක නිසා වෘශ්චික ලග්නෙම ටිකක් කල්පනාකාරී වෙන. මොකද මේ කාලේ ඥානය, මතක ශක්තිය, දැනුම තියෙන ඔය මතක ශක්තිය, බුද්ධිය නිසාවෙන් තමයි ඔහොමත් ප්‍රතිඵලයකට යන්නේ නැහැ. අයියලා ඒ වෙලේ පොඩ්ඩක් අර පන්තිය හෝ ඉස්කෝලේ පාසලේ නැත්නම් උගන්වන තැන ලෙක්චර් එකේදී කියන දේ හොඳට කනට වැටලා ඔළුවට ඇදලා පොඩ්ඩක් මතක ශක්තිය නිසා ඒ ගැන දැනුම පොඩ්ඩක් තියෙනවා. ඒක තමයි විභාගයේ ලියන්නේ. හැබැයි ඕකට පොඩ්ඩක් තව ටිකක් මහන්සි වෙලා පාඩම් කරලා ඒ දවල් ඒව ගැන ටිකක් අධ්‍යයනය කරා නම් අර ඉහළ ජයග්‍රහණයට යන්න පුළුවන්. අර මේ කාලේ අර වාසනාවට මතක ශක්තිය ඥානය තියෙන නිසා ඔබයි ගොඩ යනවා. නමුත් ඒකට උත්සාහයත් උනන්දුවත් එකතු වුණොත් උපරිම ප්‍රතිඵලයක් දක්වා පවා යන්න හැකියාව තියෙනවා. මොකද මේ සියුම් නුවණක් තියෙන කාලයක් මේ කාලේ. ඒ වගේම මේ කාලේ ඔබ අනිත් අය වෙනුවෙන් කැපවෙන්න ලැබෙන වෙන කාලයක්. හැබැයි ඒක යහපත්. මොකද හේතුව දැන් ඉගෙන ගත්ත දෙයක් කාටද උගන්නන එක යහපත්නේ. ඒ ඉගැන්වීම තුළ ඔබේ දැනුම වර්ධනය වෙනවනේ. අන්න ඒක නිසා එහෙමවත් කරන්න. මොකද ඔවුන්ට දැන් යාළුවන්ට හෝ හිතවතුන්ට නැත්නම් යම් කිසි ආකාරයකින් අර විෂයන් දුර්වලට උගන්නද්දී ඔබ පොඩ්ඩක් අධ්‍යයනයට පෙළඹෙනවනේ. මට කියලා දෙන්න තව මොන හරි මේක තියෙනවද කියලා බලනවනේ. අන්න ඒ දේ තුලත් යම් කිසි ආකාරයක ඔබේ දැනුම වර්ධනය වෙනවා. ඒක නිසා මේ වෙලාවේ පාඩම් කරන්න කම්මැලි නම් ඒ අය පුළුවන් තරම් අර තමන්ට දැනෙන දේ මේ කාලේ ඥානය, බුද්ධිය තියෙනවා කියන දේ තේරුම් ගන්න ඒ දේවත් අනිත් අයට තේරුම් කරන්න උසහනේ. එතකොට ඔන්න ඔබට ඒ දේ තුළ අධ්‍යයනයක් ඉබේම සිදු වෙලා සාර්ථකත්වය නෑ. ඔන්න ඔබ තමයි උපක්‍රමශීලී භාවයේ තියෙන්නේ. අන්න ඒ නිසා ඒ උපක්‍රමශීලී භාවය වගේම කොච්චර යහපත් දෙයක්ද යම් කිසි කෙනෙකුට ඉගෙන ගන්න උදව් කරනවා කියන එක, දැනුම බෙදා ගන්නවා කියන එක ඇත්තටම අර යම් කිසි අර මුදල් වියදම් කරලා කෙනෙකුට දෙන දේ වගේම ඊටත් වඩා මේක යහපත් ක්‍රියාව. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් නම් තමන්ගේ දැනුම අනිත් අය සමග බෙදා ගන්න උත්සාහ කරන ඒ දේ තුලත් ඔබට ස්ථීර දායකත්වයක් ඔබේ ඉදිරියට ඔබගේ යම් කිසි ජයග්‍රහණ සඳහා ලැබෙනවා. ඒ වගේම මේක ඔය කියන දේවල් එක්ක ඔබ බලාපොරොත්තු වුණා නම් ඔන්න විදේශගත වෙන්න උසස් අධ්‍යාපන සඳහා විදේශගත අධ්‍යාපනය සඳහා ඔන්න ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලංකාවේ කරන්න බලාපොරොත්තු වෙන රටත් උසස් අධ්‍යාපන වරම් දිනා ගන්න හැකියාව ලැබෙනවා. නමුත් අර ඔබ බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රය නෙමෙයි යම් කිසි ආකාරයෙන් ඔබ කාලයක් තිස්සේ ඉලක්ක කරන් ආපු ශේෂ්ත්‍රය එක්කෝ ඔබේ තීන්දුවක් නිසා වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් ඒ ඔබට ලැබෙන ප්‍රතිඵල අනුව ඔබට වෙනස් කරන සිද්ධ වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් ওই තත්ත්වයන් තමයි මේ මාසයේ ගෙවෙනදී මේ මාසයේ ගෙවෙන තත්ත්වයන් එක්ක ඔබ උත්සාහ කරන්න මේ වීඩියෝ අවසන් පිළියම් පිළියම් නිවැරදිව කරලා මේ වැඩි වශයෙන් සුබ කියවුනේ ඉතාමත් සුබයි. ඒ තරම් අර මුලින්ම කිව්වා වගේ ඔබට මේක විතරට සුබ වැඩි වෙන්නත් පුළුවන්, අසුබ වෙන්නත් පුළුවන් පුද්ගලිකයන් සටහන් තුළ පිහිටීම් එක. හැබැයි ඒ දේවල් වෙනස් කරගෙන 100%ක් මේක සුබ කරගෙන අසුබ 100%ක් බැහැර කරගන්නත් මේ වීඩියෝ අවසන් පිළියම් පිළියම් තුළින් ඔබට හැකියාව පවතින. ඒ නිසා ගොඩාක් දුරට උසස් මනසක් ඇති කරගන්න, ඒ මනසන නිවැරදි තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න, මතක ශක්තිය වර්ධනය කරගන්න, ඔබ කරන වැඩකට තුළ සාර්ථක වෙන අනතුරුකින් ගැලවෙන්න මේ කියන පිළියම් පිළියත් ඉතාමත් වැදගත්. ඒ නිසා අනිවාර්යයෙන්ම කරන්න දෙයක් අමතකුණා ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත් ශරීර සෞඛ්‍ය සම්බන්ධ කාරණා තුනක් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ කාල සීමා තුළ. මම කිව්වා අර ආහාර විසවීම නැත්නම් උෂ්ණාධික රෝගී තත්ත්වයන් වැඩිවීම තත්ත්වයන් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම අක්ෂි සම්බන්ධයෙන් අනතුරු වගේම අක්ෂි සම්බන්ධ රෝගීකාරී තත්ත්වයන් වැළඳීමේ යම් ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා.
ඒක නිසාවෙන් ඇස් කියන්නේ ගොඩක් වටනා කියන දේවල්නේ. ඒක නිසා චූට්ටක් ඒකනේ ගොඩාක් චුට්ට නෙමෙයි ගොඩාක් සැලකෙන මත්ත කටයුතු කරගෙන ඔය තුවාල සිදුවෙන්න ටිකක් ලේ ගැලීම් සිදුවෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ තත්ත්වයන් තුළ ඔය අනතුරු විශේෂම රිය දහවනදී මෝටර් බයිසිකල් පදිනවා නම් ඒ ගොඩාක් ප්‍රවේශම් වෙන මේ කාලේ ඒ වගේ අනතුරුකාරී තත්ත්වයන් සිදුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඉතින් ඔය තත්ත්වයන් තුළ තමයි යන්නේ. අර මුලින් කිව්වා වගේ වීඩියෝ අවසන් කරලා පිළියම් පිළිත් දැන් මේ කියන ඒවා තුළ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න කලබල විය යුතු නැහැ. යහපත් මාසයක්, අතිශයින් යහපත් මාසයක්, කාලෙකින් මේ තරම් හොඳක් කියන පුෂ්කලක් නිමෙන් ලැබුණ කාලයක්. එතන මේ මාසේ ඔපරෙන් ප්‍රයෝජන ගන්න. අයියෝ මට හරියන්නේ නැහැ කොහාට කිව්වත් හැමදාම කියන මට හරියන්නේ නැහැ කියනවනම් ඒක ඔබේ ගැටලුවක්. මේකේ ගැටලුව නෙමෙයි. මොකද හේතුව වෘශ්චික ලග්නෙ වීමෙන් පොදුවේ යහපත තියෙනවා. එහෙනම් ඔබේ පුද්ගලිකව ඒ යහපත සකසා ගන්න නම් අර පිළියම් පිළියොත් නිවැරදි කරලා ඉදිරියට යා යුතුමයි. එහෙම වුණොත් ඔබ මේ මාසය දිනනවා දිනනවාම ඒක ස්ථීර නියතයක් මතක තියාගන්න. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුබ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කණ්ඩ පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න පුරුද්දක් කරන්න. මේකයි හැමදාම කියන්නේ. හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉයර්ෆෝන් එකක් අරගෙන මේ YouTube එකෙන් හරි කමන්නේ නැහැ, මේ සූ ටීවී වල තියෙන ඉතාලි වල උච්චාරණ සහිත ඔය පිරිත්දේශන ඒක ශ්‍රවණය කරන්න, ඇස් දෙක වහගෙන ශ්රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුළ ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නොවුනට නෑ, ඒ දේ තුළ ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කිව්වෙන තින්ද. මේ දේ තුළ ඔබේ මනස තුළ තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුළ ඔබ කරන දේ තුළ ඔබ ගන්න තීන්දුව තුළ නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය. ඒක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයෙත් එක්කම අභිසංවිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලද ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණ නියතයි. නිතර නිවසේ ඇහෙන්න සලස්සන්ද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන්න සලස්සන ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්වන සූත්‍රය ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රස කියනවනේ. ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු. මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්වන සූත්‍රය තුළේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිවෙත තමයි ධම්මචක්කම් පවත්වන සූත්‍රය කියන එක. ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමුනොනට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානයේ දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝන් එකෙන් හරි දාලා තියෙන. මේ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් කියනවා. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම අත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දි විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්රව තියෙනවනම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්රව දුරු වෙන්නේ ඒ දේවල් තුළ තියෙන යම් කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම
ඒ දේ කරන්න. ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න. ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරොත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසර නහදි සමහර දෙවෙනිදා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ, ඔබට හැකි අඟහරුව දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයාගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුල ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ, කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයි කියන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්ත දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් ඉදිරියේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන් වරක් පෙරාගත පිරිසුදු දිගටින් තුන් වරක් පෙරාගත්ත පෑන් ටිකුත් අරන් ගිහිල්ලා ආ සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු දිගඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජයපිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමෙති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලය බැගින්ගෙන අරගෙන තුන්වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන්න. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස්සෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ, හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එම් අපහැදිලි තැනක් කියලා නම් අර මම කිව්වා වගේ මගේ Facebook පිටු message එකක් දාන්න, නැත්නම් පහුගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකියය තමන්ට හැකි දවස්වල කරන එක මාසෙක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න. ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්දා කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවස අහපු දවසට පහුවෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට විතර කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා, ඇඟපත හොඳට නාලා, අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව තමන්ට හැකවමනින් පිරිසිදුනා. ඊට පස්සේ තමන්ගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ. රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන්, රතු කැකුළෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලව හරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමන්නේ නැහැ හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන ඒ කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න. මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන. ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ මේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන්ම අහන අය ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමන ආගමනට. එතකොට අපිට යම්කිසිකට ඖෂධ වෛද්‍ය උපදේශ ප්‍රතිකාර වලට අවශ්‍යයි, අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර
අන්තිමට රුපියල් 500ක් දාහකාරී කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල් ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙතද යන්නේ. මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන්න. සූර්ය උදා නැගෙනහිර දිශාවෙන් සමහරවිට මේ ඉන්න තැන්වල හැටිය සූර්ය උදාව පේන්නේ නැහැ. කමක් නැහැ. නැගෙනහිර දිශාවට යම් කිසි ආකාරයෙන් ඒ දිශාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කර තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවඩා ඉහළින් ලොකුවට ඒව ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුම් ගන්න නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයකින් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්නේ. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැත්නම් ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවියෙන් ඉඳන් විශාල ජීවිය දක්වා. එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට අර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා ගොඩාක් ඉන්න මේක කාලයත් සිමෙටසන ආහන අපේ අද නම් ඔබ මේටසන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතාගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුම් ලක්ෂයක් ඇති වෙනවමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් ආන්නේ බඩගින්නේ ඉන්න කෙනෙකුට එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්නේ සත්වෙකුට අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ අප බඩගින්නේ වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ. පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න නිවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි. අපි නිකන් දාන අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා. අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්නවා. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙකුගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතේ ප්‍රබලත්වයක් ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත්වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අතට යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දෙය තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් අත් වේවි, අපල උපද්දව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ ඔබ මේ කරා යද්දී කාලය ගත වෙද්දී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟා වෙයි. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා වට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා. මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න මට හරි සතුටුයි. මොකද හේතුව
මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතය දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වී යුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේ අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල, ඒ වගේම බදාද දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගි වෙන්න හැකි නම් සහභාගි වෙන්න, සිකුරාද දවස්වලට දිවසප් සද වන්දනාව දිව හර්දේ වන්දනාව කරන්න, හැම වෙලේම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්න. ඔබට ප්‍රශ්නයක් කරදරයක් සතුටක් කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදු වෙන හැම වෙලේම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි, ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණය කරන කෙටි ආඥාවන්. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතේ යහපත ළඟා කරගන්න. ඒ වගේම මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරුදසා ගෙවන අය, නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය, මහා සන්තියාගෝ මුනුතුමාට, ඒ වගේම සුද්ධ දුෂේ ජුසේ මුනුතුමාට බාරහර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න. ඔබට ඒ දේවල් වලින් කෙලවෙන්න, ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නම් රාගාසුර නිරවණ මගේ Facebook Twitter message දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා ඒ පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.